යාළුවනේ ඔයාලා දන්නවද අපේ ඉස්කෝලේ නම් පොතේ දෙවෙනියට නම තියෙන දරුව තමයි මේ ඉන්නේ ඉතින් අපි ඒ දරුවගෙන් අහලා බලමු එදා ඉස්කෝලේ ඉතිහාසය ගැන හොඳයි අපි මේ අද ඉන්නේ පුහුල්කොටුව ගම්මානේ පුහුල්කොටුව හන්දියේ ඉඳලා අවම වශයෙන් කිලෝමීටර 2ක් 2.5ක් විතර ඇතුළට එනකොට අපි ඉන්න මේ සුන්දර නිවහන හම්බ වෙනවා මේ සුන්දර නිවහනේ හිමිකරුවා ගෘහමූලිකයා බවට පත් වෙලා ඉන්නේ පියදාස මාමා. ඒකට පියදාස මාමා කියලා කියන්නේ විශේෂයෙන්ම මේ පුහුල්කොටුව ගම විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේම එක්තරා විදිහකට ජීවනාලිකයක් කියලා කිව්වොත් ඒක අතිශෝක්තියක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒක සාධාරණීකරණය කරන්න අපිට නිමිත්තක් තියෙනවා. එකක් කතා කරන්න. එකක් තමයි මෙතන දුටුගැමුණු ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. දුටුගැමුණු ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පියදාස මාමගේ මුණුගුරු කෙනියන් බව ඉගෙන ගන්නවා. මේ විද්‍යාලය සහ පියදාස මාමගේ අතර තියෙන සම්බන්ධය පිළිබඳ කතා බහ කරද්දී මේ විද්‍යාලයේ මුල් කාලයේ තිබුණු නම නෙමෙයි දැන් භාවිත වෙන්නේ. හැබැයි ඒ මුලින්ම ආරම්භ කරපු විද්‍යාලයේ දෙවෙනියට නාම ලේඛනයේ සඳහන් වීම කියන විශේෂත්වය තමයි මේ කතා බහට ඉදතු කරගන්න පියදාස මාත්මයාව සම්බන්ධ කරගන්න මූලික වුණේ. ඉතින් පියදාස මාමා ආයිබෝන් සුභ සන්ධ්‍යාව. හරි අපිට විස්තර බොහොමයක් කතා කරන්න තියෙනවා. අපි ඒ ඉතිහාසෙම පටන් ගමු. ඉස්කෝලේ ගිය ඒ මුල් කාලේ කොහොමද මතකද? මතක. අපි අර කතාවට කියනෝනේ මේක ඉස්කෝලයක් හැදෙනවා කියලා කියන්නේ ඉරගෙවල් 100ක් 1000ක් වැහෙනවා කියන කතාව. ඒ නිසා මේ පළාතේ මෙහිවිච්ච එහෙම නැත්නම් ජීවත් වෙලා හිටපු හැම දිනකටම හරි වටිනා අවස්ථාවක් ලැබුණා මේ ඉස්කෝලේ ඉදිච්ච එක. ඉතින් මේ ඉස්කෝලේ ආරම්භක මේ සමාජිකයක් වීම තවත් ලොකු දෙයක් නේ. ඒ නිසා මාමා අපිට කියන්න ඔය ස්කෝලේ ගිය හැටි එහෙම කොහොමද ඒක සිද්ධ වුණේ කාලේ අපි දැන් ස්කෝලේ ගියේ කලිසමෙන් නෑ කාලේ අපි සරම ඇඳගෙන සීට් එක ඇඳගෙන ඒක මොන පාට වුණත් කමන්න එහෙම තමයි ස්කෝලේ අපි ඉස්සෙල්ලම ගියේ එතකොට ඒ කාලේ මේ විදුහල්පතිතුමා කවුද කොහොමද මේ ස්කෝලේ පටන්ගන්නේ වුණුකට ගාම සංවර්ධන සමිතියක් කියලා එකක් ඉස්සෙල්ලා පිටවුවා පිටවලා අපි දන්නා ඒ වැඩි හිටි කට්ටිය के एम हिम भंडार महात्मा ईट पास इटिया कलम यदा कलमकार एस एम पुंज भंडार महात्मा हटिया लेखम महात्मा हटिया आरम गुण तेरह ये कटे तम मे समित पीट वाला मुल आरंभ मेके पार पार कटे ईट पास मे इसकोले हदन के आरम करे के एम हिम भंडार महत्या नंबर महत्या එලකෙතර නම්බර මහත්මයාගේ එකන තමයි මුල්ලුනේ මේකට ඊට පස්සේ මේක අලුත්තල කන්ටි විදුහල් කියලා නම තියන්න සිද්ධ වුණේ අපි එක්කෝම අලුත්තලේ හිටියු කට්ටිය තමයි මේ පොල්කොට්ට ගමට ගඟින් ගොඩ ඉඳලා මෙගොඩට ආවේ ඒ අවදින් තමයි මේ සම්තිසාලා ගමතිය හදාගෙන මේකේ ඔය සීමලා ගහ තියෙනවනේ සීමලා ගහ යට ඉස්සෙල්ලම කට්ටිය රැස්සලා ඉස්කෝලේ අකඩමික රැකීම කරලා समितिया पड़ी सहला मेटिक पोलतुआ ये तमाइ अपट पल गुरु रजे गुरु नमी करुणावती के महात्म को जयसोम महात्म आई विमल सेन के महात्म आई पड़ नम मूल में गुरु अपट आयान के गुण अरे स्कूल जैन स्कूल अतिलती नीमला पारायण तीन यदा यदा तीन सीमल सीमल यटतम अभी बलम कोट अकूल ඒ ගොඩනැගිලි හැදුනේ රජයෙන් සම්බන්ධිලා නෙවෙයි ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ මුල් වීමෙන් ගමේ වැඩිහිටියෝ තමයි ඒ ඉස්සෙල්ලාම පොඩි පොල්ලතු වහලා පොඩි මඩුවක් වාගයක් හදලා ඒකේ තමයි අකුරු උගුන්නන්නේ. ඒකයි මුලින්ම හිටපු මේ ගුරු මහත්මා මහත්මියන් ගැන අපව මතක් කරමුකෝ දැන් අර කිව්වේ මේ විශේෂයෙන්ම මේ අපිට කලින් කතාවේදී කිව්වා ඔබතුමා මේ रजे गुरु महात्म
මේ ගම ඉඳලා මෙහෙ ඇවිදින් ඊට පස්සේ දැන් මේ පොඩි ගොඩනැගිල්ල පොල්ලත් වහලා තිබ්බක රජයට බාරගෙන තකරන් වහලා ගොඩනැගිල්ලක් හරි ගස්සවා ඒකත් ගම්මුන් තමයි තකරන් රජෙන් හම්. එතකොට ඒ කාලේ 1960 ගණන් වල මොණ්ඩාල දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටියේ අගස්සිල් වගේ ලෙක්කෙනෙක් තමයි අපි දැකලා නැහැ. වැඩි හිටි කට්ටිය දියුත්. එතකොට මේ දැන් මාමා මුලින් මොන ශ්‍රේණියටද ගියේ මොකීද වයසේ එතකොට? එතකොට මට සාමාන්‍යයෙන් අවුරුදු 8ක් මම 1953 අපි අවුරුදු 8ක් විලා තියෙද්දී තමයි ස්කෝල්ට ඇතුළත් වුනේ. ඒ කියන්නේ කීම් ශ්‍රේණිය. පළවෙනි ශ්‍රේණිය. පළවෙනි ශ්‍රේණිය. ඔව් ගල්ලාලාගෙන තමයි ඉස්තිල්ලම ගල්පුරය අරගෙන තමයි අපි ස්කෝල්ට ගියේ. පෙළපොත් එතකොට? පෙළපොත් තිබ්බා කුමාරෝද තිබ්බා රත්නගණිතේ තිබ්බා ඉතිහාසයේ භූගෝලයේ බුද්ධාගම महत्मेटर උම්මක ජාතිකයන් ලොකු ළමයින්ට කියනකොට අපි ගිහිල්ලා ඒක අහගෙන ඉන්නවා ඒකල එක්කමත් එක්ක තමයි ගෙවල් වලට එන්නේ. එතකොට ඒ කාලේ හිටපු යාළුවෝ කවුරු කවුරු දැන් සමහර අය ජීවතුන් අතර නැතිවත් ඇති. ඔව් ඒ කාලේ සාමාන්‍යයෙන් ඥාන කට්ටියකින් හිටිය කට්ටිය ඉතින් කතා බඳලා දැන් පිටගම් වලට ගිහිලා සීලවති කියලා කෙනෙක් හිටියා. ඊට පස්සේ නන්දවති කියලා හිටියා ඥානවති කියලා හිටියා. ඉතින් අපේ KM තිසාම මහත්මයා කියලා එක්කෙනෙක් තිසාම හිටියා. ඊට පස්සේ සුනිල් කලදායක සුනිල් කියලා තමයි කියන්නේ යා හිටියා. එච්චන් සෝම්පාල හිටියා. තව හිටියා මේ අපේ බන්දේ සිරිසේන කියලා එක්කෙනෙක් හිටියා. ඒ තමයි අර මේ පන්තිවල හිටිය කට්ටිය තව ඉන්නවා ඉතින් මා බබෙන් සිනා කියලා හිටියා. මහුලෙන් කියලා හිටියා. දීයන් සෝම්පාල හිටියා. ඔක්කොම කී දෙනෙක්ද මුලින්ම මුලින්ම අපි 7-8 දෙනෙක් වගේ තමයි මේකේ හිටියේ. ඊට පස්සේ දැන් ඔය ඉන්න ගමන් ඉතින් අර එකම වයස් කාණ්ඩයයි නෙවෙයිනේ. නෑ නෑ නෑ. ලොකු කට්ටියක් හිටියා අපිට වැඩිය පොඩි කට්ටියක් හිටියා අපි මැදමැද එක්කම ඉතින් ඉස්සෙල්ලම ඉතින් පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය කියලා එහෙම තමයි හොඩි කියලා තිබ්බනේ. බලංශේ. එහෙම. ඔව්. ඒක මේ කාලේ දැන් ගොඩක් අයට වර්තමානයේ බැලුවොත් එහෙම තියෙන කාරණාවක් නෙවෙයි ටිකක් විනය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා උගම ගැටලු තියෙනවා ළමයි හදා ගන්න බෑ කියලා. ඒ කාලේ මාමලා ළමයි කාලේ කොහොමද ඒ ළමයි කාලේ දැන් අපි ඉස්කෝලේ යන්නේ නැති කාලේ විදුහල්තුමා හොයාගෙන ගෙවල් වලට මෙනවා ඒකෝල්ලෝ ඇවිල්ලා ගහනවා අම්මලා තාත්තලා ඊට පස්සේ අපිට ගැහුවා කියලා විදුහල්පතිතුමට මම මොනවද කියන්න යන්නේ නැහැ. දැන් තමයි ඊට පස්සේ පන්සල් අරගෙන යන්නාට පස්සේ වතු වැඩ තියෙනවා. වතු වැඩ කරනට උදුළු වැයෙන් ඒවට කරන්න ඕනයි පොල්ලා තියන්න ඕනයි ලණු අමරන්න ඕනයි ඒවත් අපිට අපි ඉගෙන ගත්තේ ඉස්කෝලෙන් තමයි පොල්ලා තියන්න ලණු අමරන්න කෝව හදන්න ඉදල් හදන්න ඒවා මේ පීරියඩ් එක උගුන්නන්න ඒක ඉස්කෝලේ උගන්වන පීරියඩ් එකේ තියෙනවා ඒවා තියෙනවා අනිවාර්යෙන්ම කරන්න ඕන කරන්න හරි ඒ කාලේ කරපු මොනවද දඩබ්බර වැඩ හිම නැද්ද කොළු කාලේදී ඒ කාලේ එහෙම දඩබ්බර වැඩ කියලා මේ සාමාන්‍යයෙන් අපි ඒ කාල රටාවේ ඇතුලේ එහෙම දේවල් සිද්ධුුනේ නැහැ. අර ඒ කාලේ මේ කිරි එකයි බනිස් එකයි ලැබුණාද? ඒ අතීතයේ ගැන ඒ කාලේ දැන් අපිට රජෙන් හම් වෙනානේ බනිසුයි කිරි ඒවා අපි එදාසල අපි වතුරු ගේන්නේ ගමට ගිහිල්ලා මේවා පණිත් වරන් ගිහිල්ලා දෙන්නෙක් එක්ක කර ගහගෙන ගේනවා. ඒ ගෙනලා කිරි දිය කළා අපි අනිත් ළමින්ටත් දෙනවා ඒ කාලේ සිදුවීමක් සිදු වුණා අර බනිස්සලේ කාලේ ගුල්ලෝ ඉන්නවනේ ඒ ගුල්ලෝ ඉන්න දවසක එදාසල අපි පන්තියේ ඉන්නකොට කවි කියන්න කියන ඉතින් මට නිකන් පත්‍ර කෑල්ලක වගේ එකක් ඒ ඉස්කෝලේ යන කාලේ තිබ්බ ජකලා මං කවියක් කවිය කියවට පස්සේ අපේ මහත්තයා ටිකක් ලොකු මහත්තයා විදුහල්පතිතුමා ලොකු මහත්තයා කියන්නේ අපි කියන්නේ ටිකක් මට සර් කරා කවිය හොඳ නැහැ. මොකද කවිය? කවිය මේකයි. 10යි 30ට බෑ බඩ ගිනිවසන්න. බනිස්නම් ලැබෙනවා ඒවා බෑ කන්න.
අයිරෝ අරලු පෙතිවාගේ පණුවන්ට මොනවා කරන්නද පූරුව කලපවට ඔන්න ඕකට මහත්තයට තියක් තරහයි ඊට පස්සේ මොකද වුනේ ඊට පස්සේ ඉතින් මම ඔය ක්‍රම ක්‍රමෙන් ඊට පස්සේ තා වැඩක් වුණා ඉස්කෝලේ මම තිබ්බ සම්පහාරය කියලා එකක් පොත් විකුණන්න පෑන්සල් විකුණන්න ඔය අරක මම මාර්ගයල් එහෙම කියනවනේ ඒ කාලේ ඕකේ ඉන්නකොට අපේ විදුහල්පති තුමාගේ නෙමෙයි තව ගුණවත් නෝන කියලා නෝන කෙනෙක් හිටියා එතුමියගේ පුතාලා දෙන්නෙක් හිටියා ඒ දෙන්න මොකක් හරි වැරදි වැඩක් කරපු එකට අහු වුණේ මම නැත්නම් මං හොරකමක් කරලා නැහැ ඒ ඉතින් මේ දෙක ප්‍රශ්නයක් වෙනකොට මං ඉස්කෝලේ යන්න නතර කළා මෙහෙමයි වුණේ ඔව් ඉස්කෝලේ අර මොකද හයිරෝපෙති කියන්නේ මොනවද කවිය තිබුණේ ඇයි අර මේ අර ගුල්ලු හැපෙනවනේ ඊට පස්සේ ඒ වගේ අර නිකන් ගඳක් වාගෙන පමණක් වෙලාට ගියේ හැමදාම එහෙම නෙමෙයි හිටිය ගමන් බණිස් ගේනවා ඉව හොඳ නැහැ පමණක් වෙලාට බණිස් හොඳ ඒකයි ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ ඔව් හරි